Hi friends, mulimma samawa illannone maasa deka marak vithara thisse oyalata video ekak genna beri una godak busy vela hitupu hinda onna maasa deka marakata passe oyalata genna first video ekak meyage birthday ekak genna tamai den ithin man video ekak genne first time 21st birthday ekak onna api ya badu hoyanna hama tanakama raya vela raya 12ට surprise karanna tamai api denna hitan hitiye ඔය නිතින් ජනුක මෙය තමයි හැම දෙයකටම උදව් කරේ අපි කේක් එකක් ගෙනල්ලා ඔන්න ඉතින් රෑ 11 මාරට විතර අපි ගියා ඒගොල්ලෝගේ ගෙදරට එයා දන්නේ අනිදි අපි ඉතින් හොරෙන්න සද්ද නැතුව ඒගොල්ලෝගේ අම්මට විතර කතා කරලා ඩෙකරේෂන් පාට් එක පොඩියට දාලා රෑ 12ට සර්ප්‍රයිස් කරන්න ඕනේ නිසා එයා සර්ප්‍රයිස් කරන්න දැන් ඉතින් 12 වෙනකම් ඇඟිලි ගෙනගෙන බලාගෙන ඉන්නවා ඔන්නේ ඇසේ ජනකට පූසෙක් හම්බෙලා ඌවතක ගයිතින් මෙයාට මෙයාගේ පොඩි කාලේ මතක් වෙලානේ අර ඉන්නේ තින් ජනකගේ one and only girlfriend ඒ දෙන්න තමයි තින් මට මේකට දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දුන්නේ කියනවනම් ඔය තින් අපිට පුළුවන් විදිහට පුළුවන් තරමින් අපි සර්ප්‍රයිස් කරා ඔන්න දැන් 11:55ට විතර ඇති දැන් ඉතින් අපි රෙඩි වෙන්නේ ආරව ඇහැරවන්න තමයි ඔන්න දැන් 12යි වෙලාව නිකුලුගේ අම්මට කියලා දොරත් ඇරගෙන ඇතුළට ගිහිල්ලා මම හෙමීට ඇහැරවන්න තමයි හදන්නේ හොඳටම නිදි ඉතින් ගොරව ගොරව මම හෙමීට ඇහැරෙව බලන්නකෝ ඔයාලා ඔන්න ඔහොම තමයි ඉතින් ඒ සර්ප්‍රයිස් එකුනේ. ඕක තමයි මෙයාගේ ෆස්ට් සර්ප්‍රයිස් එක. ඒ කියන්නේ රෑ 12ට අපි හරියටම මේයි 16 මෙයාගේ බර්ත්ඩේ එක මේයි 15 ඉඳලා රෑ 11 මාරේ ඉඳලා ඒගොල්ලෝගේ ගෙදරට ගිහිල්ලා හරියටම රෑ 12 වෙනකොට ඔහොම තමයි අපි සර්ප්‍රයිස් කරේ. ඔන්න ඉතින් මං එයාට ඇඳපුකුත් මාස්සලා දීලා තිබ්බේ කලින්. මොකද 16 වෙනි දවස පාටි එකක් තියෙනවා කියලා මං එයාට කිව්වනේ. ඒ වෙලේ තමයි එයාගේ දෙවෙනි සර්ප්‍රයිස් එක තියෙන්නේ. ඒකට ඇඳුම් මැස්සෙව්වා. ඒකට මැච් වෙන්න තමයි මම ඉතින් ඔය ඔක්කොම ගත්තේ. ඇත්තටම කිව්වොත් මම 16 වෙනිදා ඉරෑ පාටි එකට නෙවෙයි ඇඳුම් මැස්සෙව්වේ ඇත්තටම 15 වෙනිදා වුම ඇවිල්ලා මම පාන්දරේ 12ට කරන එකට ලස්සනයි කියලා මම හිතනවා. මට පුළුවන් විදිහට මම කරා යා 21st birthday එකට. ඔහොම තමයි ඉතින් කේක් එක කැපුවේ. ওই කේක් එක නම් පට්ටම රසයි. මම කන්ටැක්ට් ඩීටේල්ස් දාලා තියන්නම් කේක් එක හදන කෙනාගෙන්. මගේ යාළුවෙක් තමයි හැදුවේ. ඔයාලටත් බර්ත්ඩේ සර්ප්‍රයිස් වලට වෙඩින් කේක් හැමදේම ඒගොල්ලෝ එයාට කියලා හදාගන්න පුළුවන්. මොන ඉතින් කේක් එක කවන ටයිම් එක. ඔය කතනිකත් දැන් ඔයාලම බලන්න ඉතින් මට එහෙම ලොකුවට කියන්න කියලා දෙයක් නැහැ. මොකද මේ ෆස්ට් වීඩියෝ එක දැන් මාස 3කට විතර පස්සේ දාන. ගොඩක්
තිබ්බා මට මං ගොඩක් බිසි හින්දා මට වීඩියෝස් තුන හතරක් තියෙනවා එඩිට් කරගන්න ටයිම් නැති ඒ හින්දා තමයි ගොඩක් ලේට් උනේ මම ගොඩක් දැන් try කරනවා ඉදිරියට වීඩියෝස් දාන්න ඔයාලා ගොඩක් කමෙන්ට්ස් දාලා අහලා තිබ්බා වීඩියෝ එකක් නැද්ද අයියේ මොකද වීඩියෝ එකක් දැම්මේ නැත්te ගොඩ කාලෙකින් එහෙම කියලා ඔයාලා බලන්න අනිවාර්යෙන් මම ඉස්සරහට කොහොම හරි වීඩියෝස් දාන්න try කරනවා මේක බලලා ගොඩක් සතුටු වෙයි කියලා මං හිතනවා ඔන්න ඉතින් දැන් දෙවෙනි දවසේ එයා ඔෆිස් ගියා 16 වෙනිදා බර්ත්ඩේ එක දවසේ ඔෆිස් එකේ කට්ටියටත් කේක් දෙන්නේ මම කරන්න ඉපේ ඔන්න ඉතින් මං ඔෆිස් එකෙන් ගන්න ආවා එයා දන්නවා වස පාටි එකක් තියෙනවා කියලා එනකොට එයාට ප්‍රසන්ට් එකක් සර්ප්‍රයිස් ප්‍රසන්ට් එකක් තියෙනවා කියලා එයා දන්නේ ඔන්න ඉතින් එදා රෑ 16 වෙනිදා 16 වෙනිදා හවස බර්ත්ඩේ පාටි එකක් ගත්තා කට්ටියගේ යාළුවන්ටයි හැමෝටම ඉන්න කියලා ඔය ඉතින් එක එක නම් අරන් ආවේ ඔය මගේ හොඳම යාළුවා ඉන්නවා සෙවමිනි ඉන්නවා එයයි ජනුකගේ වැඩන් ඕන්ලි ගර්ල් ෆ්‍රෙන්ඩ් ඉන්නවනේ ඒ දෙන්නෙක් වෙලා තමයි එක අරන් ආවේ ඔන්න දැන් ඉතින් කේක් එක කපන ටයිම් එක යාට තිස්සෙල නිකන් ට්‍රෙක් වගේ දැන් හිතාගන්න බෑ කේක් කපනවා රෑ 12ටත් කපනවා හවසත් කපනවා ඔන්න ඉතින් එයා ගොඩක් සතුටු වුණා කියලා මම හිතනවා ඔන්න ඉතින් දැන් එතන ඉන්න හැමෝටම කේක් කවනවා ඔය ඉතින් මට කතා කරන මම අන්තිමට ප්‍රසන්ට් එක දීලා තමයි කේක් කෑල්ල කන්නේ හිටියේ උනාට කට්ටියම කෑ ගහලා ඔන්න මම මුලින්ම යව්වා දැන් මම එක එක්කෙනා වඳුරනලා දෙන්නම් දැන් ඊනි කන්න ඔන්න දැන් මුලින්ම එන්නේ ඔය මගේ හොඳම යාළුවා සෙවමිනි ඊට පස්සේ එන්නේ ජනුකගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නවංජනා අපි කියන්නේ යට නව් කියලා ඔය ඊළඟට එන්නේ චාතනා ඒත් මෙයාගේ හොඳම යාළුවෙක් ඔය ඉන්නේ මේගොල්ලොන්ගේ දහම් පාසලේ මේගොල්ලොන්ගේ අම්මගේ දහම් පාසලේ මල්ලි කෙනෙක් ගොඩක් ළඟින් ආශ්‍රය කරන ඔය ඉන්නේ අපේ ෆොටෝග්‍රාෆර් කලින් වීඩියෝස් බැලුවා නම් ඔයාලා දන්නවා ජනිත අයියා ඔය ඉන්නේ ඉතින් ජනුක මෙයා තමයි ඉතින් මට උදව් කරේ හැම දෙයකටම ඕන වෙලාවක ඒ ඉන්නේ ජනුකගේ මල්ලි එයා අපේ වයසේ මගේ ඉස්කෝලේ යාළුවෙක් එයටත් පිය දාන්නේ අත්වලට දාඩිය දාන්නේ මට සමහර වෙලාවට ඉතින් කේන්තිත් යනවා ඒනට ඉතින් මොනවා කරන්නද ඒකයක් හැටිනේ ඔය දැන් ඊළඟට එන්නේ අංජු අංජු අපේ වැඩපළ යාළුවෙක් මෙයාත් හොඳටම දන්නවා නාතිකට වැඩ කරන්නේ ඔය ඊළඟට එන්නේ අපේ පට්ටියා ආයි ඉතින් සුපිරිම පොරක් තමයි මෙයා හොඳට ඉතින් අඳුරනවා මගේ යාළුව ඔක්කොමයි මෙයාගේ යාළුවයි මෙයාගෙත් යාළුවම තමයි මගේ යාළුව මේ නේද කලින් පෙනුපු චාතනාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉංගලන චාතනා ඉන්නව නිකන් පොඩි ළමෙක් වගේ පැත්තරලා මේ ඉන්නේ සංජන ඉතින් ඒත් ඉතින් බොක්කක්ම තමයි අපේ ඔය ඉන්නේ බබියා ආයි ඉතින් සුපිරිම ගොල්ලෙක් එයාගේ හොඳ එකක් තියෙනවා ඉස්සරහට වීඩියෝ එක පොඩ්ඩක් බලන්න ඔයාලට පෙයි කොමෙන්ට් දෙන්න අපි තා චුට්ටකින් සෙට් වෙනවනේ ඔන්න ඉතින් මගේ ප්‍රසන්ට් එක මම දුන්නා දැන් ඉතින් ඕපන් කරන ටයිම් එක බලන් ඉන්නකෝ ඔයාලා මොකද ප්‍රසන්ට් එක කියලා Oh,
ඔන්න ඕක තමයි ඉතින් මගේ ප්‍රසෙන්ට් එක. මේ iPhone එක පාවිච්චි කරන්න ලොකු ආසාවකින් ගොඩක් කාලෙක ඉඳන් හිටියේ. මට පුළුවන් ඉදිරිය මං iPhone SE 2 එකක් අරන් දුන්නා. ඔන්න ඉතින් අපි ඊට පස්සේ ඉතින් අපි පාටි ටයිම් එක. දන්නවනේ ඉතින් හැමෝටම පොඩි chill එකක් තියෙනත් පැරේ අපි ඉන්නේ දැන් මේ ගැමි ගෙදර. රග්ගහවත්තේ තියෙන්නේ highway entrance එක ළඟ. දැන් ඉතින් කට්ටියම සෙට් වෙලා සින්දු කියන්න ගත්තා. ඔන්න බලන්න ඔබ බීයාතල් දැන් මං ඉස්සෙල්ලා කිව්වා වගේ. කොල්ලට ඉතින් හොඳටම ඩෝප් මං හිතන්නේ. අවුලක් නෑ, කට්ටිය සතුටින් ගෙදර ගෙවල් වල ගියා, කිසිම ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. ඔය ඉන්න ඉතින් ගියල් ළමයි ටික. එයාලට ඉතින් සින්දුවක් කියන්නවත් බැරුණේ. කමන්නේ එයාලත් සින්දු අහලා හරි ආදරයක් ගන්නවා. ඔය ඉන්න ඉතින් ඔය යාළු සෙට් එක අරයගෙත් යාළු ඔය ඉන්න කුසල් අයියා. එයා තමයි ඉතින් අපේ බෑන්ඩ් එක. හැම වෙලේම ඕන වෙලාවක සින්දුවක් කියන්නේ කිව්වොත් කුසලයි අනිවාර්යෙන් සින්දුවක් කියනවා. ඔන්න ඉතින් අපි දැන් ගෙදර යන ටයිම් එක. ඔයාලා අපේ වීඩියෝ එක බැලුවා නම් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරලා, කමෙන්ට් කරලා අපිට පොඩි සබ් එකක් දෙන්න. අනිවාර්යෙන් අපි මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් අනිවාර්යෙන් අරන් එනවා. බුදුසරණයි, හැමෝම පරිස්සමින් ඉන්න.